ආයුබෝවන් දරුවනේ තුවල පුතාල හැමෝටම සුබ දවසක් වේවා. දෙක ශ්‍රේණිය පුංචියාලගේ අද මවුබස පාඩම ඒක වචන හා බහු වචන පද. සම්මත භාෂා ව්‍යවහාර හා භාෂා අභ්‍යාස සඳහා ලියයි යන නිපුණතාවේ යටතේ අද අපි කතා කරන්නේ හත්වෙනි ක්‍රියාකාරකම. පුංචිවල මීට පෙර පාඩමේදී ඒක වචන පද හා බහු වචන පද ඉගෙන ගත්තනේ. අද ඔයාලට තියෙන්නේ මේ ලබා දෙන ඡේදයේ ඒක වචන හා බහු වචන පද හොයන්න. අපි බලමු දෙහෙමනම් පුංචිවලට ඒක වචන හා බහු වචන පද හොයාගන්න පුළුවන්ද කියලා. මම මේ කියන කොටස් ටික හොඳට අහගෙන ඉන්න. ඉර පායාගෙන එන උදෑසන හරිම ලස්සනයි. අඹ ගහේ හිටිය බටිති කුරුල්ල කෑ ගැසුවා. මමත් මිදුලට ගියා. කවුද පුතේ අඹ ගහේ හිටියේ? බටිති කුරුල්ල. අපේ බල්ලා අඹ ගස යට හිටියා. ඒ අසල ගවයා නිදි. අඹ ගස යට හිටිය කවුද පුතේ? බල්ලා. ඒ අසල නිදාගෙන හිටිය කවුද? ගවයා නේද? අඹ ගහේ කුරුල්ලෝ පිරිලා. කවුද අඹ ගහේ පිරිලා හිටියේ? කුරුල්ලෝ. ඉහළ කුඹුරේ ගොවියා නියර හදනවා. කවුද දරුවනේ නියර හදන්නේ? ගොවියා. ඈත පෙනෙන කුඹුරවල ගොවියෝ වැඩ කරනවා. ඈත පෙනෙන කුඹුරවල කවුද පුතේ වැඩ කරේ? ගොවියෝ. මම යහළුවා සමග කුඹුර දෙසට ගියා. වෙල්ලි පැනල්ලේ යහළුවෝ සරුංගල් යවනවා. සරුංගල් යවන්නේ කවුද කියන්න බලන්න. යහළුවෝ. ඒ අසල බල්ලෝ සතුටින් එහාට මෙහාට දුවනවා. කවුද දරුවනේ සතුටින් එහාට මෙහාට දුවන්නේ? බල්ලෝ. කුඹුර ළඟ ඇති පිට්ටනියේ ගවයෝ තනකොළ කනවා. කුඹුර ළඟ ඇති පිට්ටනියේ තනකොළ කන්නේ කවුද? ගවයෝ. පුංචිවල හොඳට පාඩම අහගෙන ඉඳලා උත්තර දුන්නා නේද? එහෙමනම් දරුවනේ ඔයාලට පහසුවෙන්ම මේ පාඩමේ ඔයාලට ඇහිච්ච ඒක වචන පද හා බහු වචන පද ටික හොයාගන්න පුළුවන්. මේ පාඩමෙන් ඔයාලා හොයාගත්ත ඒක වචන පද හා බහු වචන පද ටික වෙන් කරලා මේ වගුවේ ලියන්න. මේ ඡේදය පුංචි ඔයාලත් ශබ්ද නගා කියවන්න බලන්න. ඉර පායාගෙන එන උදෑසන හරිම ලස්සනයි. අඹ ගහේ හිටිය බටිති කුරුල්ල කෑ ගැසුවා. මමත් මිදුලට ගියා. අපේ බල්ලා අඹ ගස යට හිටියා. ඒ අසල ගවයා නිදි. අඹ ගහේ කුරුල්ලෝ පිරිලා. ඉහළ කුඹුරේ ගොවියා නියර හදනවා. ඈත පෙනෙන කුඹුරවල ගොවියෝ වැඩ කරනවා. මම යහළුවා සමග කුඹුර දෙසට ගියා. වෙල්ලි පැනල්ලේ යාළුවෝ සරුංගල් යවනවා. ඒ අසල බල්ලෝ සතුටින් එහාට මෙහාට දුවනවා. කුඹුර ළඟ ඇති පිට්ටනියේ
ගවයෝ තනකොළ කනවා. පුජ්ජයාල එහෙමනම් දැන් මේ චේතේ ඇසුරින් දීලා තියෙන අභ්‍යාසය කරන්න ඕනේ. වර්ණ පහකින් පාට පෙන්සල් අරගෙන චේදේ සොයාගත් ඒක වචන හා බහුවචන පද කොටු කරන්න. මේ අභ්‍යාසය කරන්න ඔයගොල්ලන්ට චේදේ පිටපතක් ගන්න වෙනවා. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ගේ මව්බස පොතේ ඒක වචන හා බහුවචන පද කියන මාතෘකාව ලියලා අද ඉගෙනගත්ත වචන කොටස් දෙක වෙන් කරලා ලියලා පින්තූරත් අඳින්න පුළුවන්. හොඳයි පුංචි දුවේ පුතේ, අපි හැමනම් තවත් දවසක මව්බස පාඩමකින් හමු වෙමු. දරුවෝ හැමෝටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.